ഐ ബോവാൻ ശ്രദ്ധ ടി വി പ്രധാന പ്രവൃത്തി വികാശയ സമഗിൻ മമ ചാമിക കനേക്കോട് പ്രഥമൻ അവധാനയ പ്രധാന പ്രവൃത്തി സ്ഥിര സ്ഥല വേത നരേന്ദ്ര മോദി തെവണ വരട്ടത് ഇന്ത്യ അഗമതി ദുരയേ ദ്യൂറും ദേയ് ഉത്സവയ സന്ദഹാ ജനപതി ഇന്ത്യാവട്ട് വെസി തത്വേ വെടിവീമക് അതത് പ്രദേശ കിഹിപയകട്ട് വെസി ദുംറിയ എഞ്ചിൻ പ്രിയദുരൻ ആരംഭകല വർജനയ തവ ദുരട്ടത് ഈശ്രാല ഹമുദാവ സംബന്ധേൻ എക്സാത് ജാതീൻഗേ സംവിധാനേൻ നവ തീരണയാക്ക് අද දිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර සබරගමුව වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමු පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි. උතුරු සහ උතුරු මැද පළාත්වල සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කලබුන විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ වර්ෂාපත නිරීක්ෂණ මධ්‍යස්ථානවල දත්ත අනුව විශේෂයෙන්ම පහුගිය පැය 24 ඇතුළත වාර්තා වෙන වර්ෂාපතන දත්ත විදියට ගත්තාට පස්සේ රත්නපුර දිස්ත්‍රික්කයේනුත් ඒ වගේම බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේනුත් මිලිමීටර් 60-70ක පමණ තර්මක තද වැසි වාර්තා වෙනවා. ඒ වගේම බස්නාහිර පළාතේ අසසු දිස්ත්‍රික්කවලින් සාමාන්‍යයෙන් මිලිමීටර් 40-50 පමණ වැසි වාර්තා වුණා. අද දවසේ කාලගුණය පිළිබඳ අවධානය යොමු කරද්දී අද දවසේදී විශේෂයෙන්ම බස්නාහිර සබරගමුව වයඹ දකුණු පළාත් ඒ වගේම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසිවාර කීපයක් ඇතිවේවි. ඒ අතරින් විශේෂයෙන්ම සබරගමු පළාතේත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සාමාන්‍යයෙන් මිලිමීටර 50ට පමණ වැඩි තර්මක තද වැසි අද දවසේදී බලාපොරොත්තු විය හැකි. ඊට අමතරව අපි ගත්තොත් ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පමණක් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු උතුරු මැද වයඹ පළාත් ඒ වගේම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පිටිනට හවන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං පැවතිය හැකි. ඉතින් ඒ පිළිබඳවත් අවධානයෙන් පසු වෙන්න කියලා ජනතාවට මතක් කර සිටිනවා. දිවිනට වන මුල් තීරයේ පිළිබඳ අවධානය යොමු කරද්දී පුත්තලම සිට කොළඹ ගාල්ලාරා හම්බන්තොට දක්වා වෙරළ රොබ්බෙන්න මුහුදු ප්‍රදේශවල වැසිවාර කිහිපයක් පමණක් ඇතිවේවි අද දවසේදී. ඒ වගේම සුළං නිරිත දෙසින් හමායන අතර සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30-40 වගේ අගයන් ගන්න පුළුවන්. කෙසේ වෙතත් මුලතිව් සිට කන්කසන්තුරේ හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළ රොබ්බෙන්න මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-65 වගේ අගයන් වලට වැඩි විය හැකි. ඒ කියන්නේ මේ මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. ඉතින් දිවර සහ නාවක ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කර සිටිනවා. චීන රජයේ අනුග්‍රහය මත මෙරට පාසල් පද්ධතිය තුළ තොරතුරු ඩිජිටල් කරන වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මකව පවතින බවත් මේ වන විට එහි දෙවන අදියරට ළඟා වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. පසුගියදා චීන තානාපතිවරයා හමු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙරට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් 2023 වර්ෂයේදී ලබා දුන් චීන රජය පසුගිය 2024 වර්ෂය සඳහාද එම ප්‍රදානය 80%ක් දක්වා වැඩි කර ලබා දීම වෙනුවෙන් චීන රජයට කෘතවේදීත්වය පළ කිරීම උදෙසා චීන තානාපති කීෂෙන් හොන් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා. රජයේ හා රජයේ ආධාර ලබන පාසල් 10126ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45,59,420කට
දෙදහස් විසිහතර වර්ෂය සඳහා මෙහිදී පාසල් නිල ඇඳුම් ප්‍රතිප්‍රදානය කර තිබෙනවා. අපේ ආර්ථික පසුබෑමත් එක්ක 22 වර්ෂයේ සිදු වෙච්ච අපේ කල්ලාද ඉල්ලීමක් අනුව චීන රජය තානාපති කාර්යාලයේ දැනුම් දීම මත සහයෝගය මත 70%ක් යුනිෆෝම් මැටීරියල්ස් ලබා දුන්නා 2023 වර්ෂයට. 24 වර්ෂයට අපි 180 දක්වා වැඩි කරගන්න පුළුවන් වුණා. ඉතින් 2025 වර්ෂයටත් අපි ඉල්ලීමක් කළා තිනවා. 2024දී අප ලබා දුන් 80% යුනිෆෝම් මැටීරියල්ස් අපි මිලදී ගන්නන්ද 20% සමග සියලුම දරුන්ට බෙදා අවසන් කළා. කිසිදු ගැටලුවක් නැතුව ව්‍යාපෘති අවසන් කළා තියෙනවා. මේ අතරතුර අපිට ලැබෙන තවත් ප්‍රදානයක් හැටියට අධ්‍යාපන ඩිජිටල්කරණය සඳහා විශාල සහයෝගයක් ලැබෙනවා. ඒකේ කටයුතු දැන් අවසාන අදියරට ඇවිල්ලා තිනවා. බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස කීපය තුළ එම ව්‍යාපෘති ආරම්භ කළා. හැකිතාක්මනට මේ කටයුතු අවසන් කළාම අපේ දිවයිනේ සීලම ප්‍රදේශ ආවරණ වෙන හැටියට පාසල් 1200කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් අදියර එක හැටියට. ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ගේ මාසික ආදායමින් 5%ක රඳවා ගැනීමක් සිදු කළද බදු ගෙවිය යුතු නොවන අයගෙන් එම රැඳවුන් මුදල් ආපසු ලබාගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය ආදායම වැඩි කිරීමේදී යම් යම් තැන්වලදී යම් යම් ගැටලු අපහසුතා මතු වෙනවා. මොකද බද්ද හරියට අය කර ගැනීම අවශ්‍යතාවය නිසා ඉතිරි කිරීම් ගිණුම් වලත් රඳවා ගැනීමේ බද්දක්. හැම ගිණුමකම පොලියෙන් 5%ක් රඳවා ගන්නවා. ඒ රඳවා ගන්නවා කියන එකේ අදහස ඒක මේ අය කර ගන්නවා කියන එක නෙවෙයි. දැන් ඒ රඳවා ගත්තට පස්සේ ඒ ගිණුම් හිමියා මාසෙකට ලක්ෂයකට වැඩි පොලියක් ලබනවා නම් ඒ රඳවා ගත්ත ප්‍රමාණය ඔහු බද්දක් ගෙවන්න වෙන ලක්ෂයකට වැඩි පොලියක් ගන්නවා නම් ඒ රඳවා ගත්ත ප්‍රමාණය ඔහු ගෙවන බද්දෙන් හිලව් කර ගන්න පුළුවන්. හැබැයි ඔහු ලක්ෂයකට වැඩි ආදායමක් මාසෙ ලබන්නේ නැත්නම් ඔහුට 5% ආපහු ගන්න පුළුවන්. මේක තමයි තීර කාරණාව. දැන් අපි ඒකට අවශ්‍ය වැඩපිළිවෙල යොදලා තිනවා. දැන් අවුරුදු 60ට වැඩි කෙනෙක්ගේ 5%ක් රඳවා ගත්තොත් ඔහු උපයන පොලියෙන් ඔහුට මාස 3කට වරක් මේක ආපහු ගන්න හැකියාවක් තියෙනවා. ඒ සඳහා දේශීය ආදම්බතු කාර්යාලයට ගිහිල්ලා ඔහු කාරණා ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි අවුරුදු 60ට වැඩි නුනත් යම් පුද්ගලයෙක්ගේ ඉතිරි කිරීම ගණුමකින් 5% රඳවා ගන්න එක ඔහු මාසෙකට රුපියල් ලක්ෂයක් ඉක්ම වූ ආදායමක් ලබන්නේ නැත්නම් ඒ බදු වර්ෂයේ අවසානයේ ඔහුට මුදල ආපහු ගන්න සම්පූර්ණ අයිතිය ඔහුට තියෙනවා. ඒ සඳහා ප්‍රදේශයේ ආදම්බතු කාර්යාලයට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කිරීම තමයි අවශ්‍ය. දැන් ඒ හැම ආදම්බතු කාර්යාලයකටම උපදෙස් දීලා තියෙනවා යම් අයෙක් එහෙම විමසීමක් කරොත් ඔහුට උපරිමයේ සඳහා උදව් කරන්න. ඒක කරුණු දැක්වුවට පස්සේ ඔහුගේ ගිණුමට මේ මුදල ආපහු දානවා. මේක ටිකක් ඉතින් සංකීර්ණයි හැබැයි. ටිකක් අපහසුයි. දැන් අපි ඒ සංකීර්ණතාවය අඩු කරන්නත් කරුණු හොයා බලාගෙන කතා කරගෙන යනවා. මීට වැඩි පහසුව මේ රඳවාගත් එක ඔහු බදු ගෙවිය යුතු නැත්නම් මේ රඳවාගත් මුදල ආපහු ගන්නේ කොහොමද? මීට වැඩි සරල ගෙවන ක්‍රමයකට අපි හොයාගෙන යනවා. මේ දැල හරියට සකස් කරගන්න අතරේ අපේ රටේ පුරවැසියන්ට අපහසුයක් නොවීමේ කටයුතු කරන්න කොහොමද කියන එක අපි උපරිම අවධානය යොමු කරලා තියෙනවා. ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක කිරීමේදී ඔබතුමා කියන ආකාරයෙන් සරලව මේ මුදල ආපහු ගෙවීමේදී කොහොමද සරලව ගෙවන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නවා අපේ රටේ මේ බදු ගෙවිය යුතු අයගෙන් විශාල ප්‍රමාණයක් ගෙවන්නේ නැහැ. බොහෝ අය නොගෙවා ඉඳ මේක ක්‍රමවිධි හොයනවා. අන්න ඒ නිසාම රජයට සිද්ධ වෙලා තියෙනවා රාජ්‍ය ආදායම තහවුරු කරගන්න සිදුරු නැති ක්‍රමවේදයක් හදන්න. ඒ ක්‍රමවේදය හදද්දී සාමාන්‍ය පුරවැසියන්ටත් යම් යම් අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි ඒවා ඉතාම සංවේදීව ඒ පිළිබඳ සොයා බලලා හැකිතරම් මේ සාමාන්‍ය පුරවැසියා මේ ක්‍රමවේදයන් තුළ අපහසුට පත්වීම වළක්වන්න අපි කටයුතු කරගෙන යනවා. අඛණ්ඩව තෙවනවරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දියාවට පිටත්ව ගොස් තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනුනු ලැබුවා. අඛණ්ඩව තෙවනවරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ති ගුවන්තොටුපළින් අද පෙරවරුවේ ඉන්දියාවට ළඟා වුණා. ඉන්දිය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දිය සාගර කලාප අතිරේක ලේකම් පූනිත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චෙනුකා සෙනවිරත්න යන මහත්ම මහත්මීන් විසින් ගුවන්තොටුපළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගැනුණා. දින 44ක් අදියර 7ක් යටතේ පැවති ලොව
විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දියා මහමැතිවරණය ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානයේ සමත් වූ අතර එම ජය තහවුරු කිරීමෙන් පසුව නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරුණා. මෙම ඉන්දියා සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද සහභාගී වී තිබුණා. දුම්රිය එංජින් රේදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනයටත් අද ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා. ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 6 වනදා සිට ආරම්භ කරනු ලැබුවා. දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද දිනේදී ක්‍රියාත්මක බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා. දෙවන පෙළ උසස්වීම් ලබාදීම ප්‍රමාද වීම, බදවා ගැනීම ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කර තිබෙනවා. දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර 2ක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදු නොවන බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් SRCM සේනානායක මහතා සඳහන් කළා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා අදට දින 3ක් වෙනවා. ඉතාමත් අත්‍යවශ්‍ය ඉල්ලීම් රාශියක් තමයි ඉල්ලලා තියෙන්නේ. මේ ඉල්ලීම් කීපයකින්ද අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා දැන්වත් මේකට මැදිහත් වෙන්න, නැත්නම් හෙට සමුදා දිනේ එළඹෙන්නේ. සමුදා දිනේදී මේක විශාල වශයෙන් පාලනය කරගන්න බැරි තත්වයකට යන්න ඉඩ තියෙනවා. අපි ආරාධනා කර සිටිනවා සියලු දෙනාගෙන්ම මේ අත්‍යවශ්‍ය විසඳිය යුතු ගැටලු. අපි මේ කිසිම දෙයක් අසාධාරණයි කියලා කියන ඉල්ලීම් නෙමෙයි ඉල්ලලා තියෙන්නේ. මේ ඉල්ලීම් ටික තියෙන්නේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ හෙට දවසේ තීරණය කරන ඉල්ලීම්. මොකද දුම්රියක් ධාවනය කරන්න දුම්රිය රියදුරෙක් ඉන්න ඕනේ. එතකොට දුම්රිය රියදුරන් ටික බඳව ගන්න කියලා අපි මේ කියන්නේ. එතකොට ඒක බඳව ගන්න සූදානමක් නැත්නම් මේ දෙපාර්තමේන්තුව කොහෙටද ගෙනියන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද දැන්වත් මේකට සවන් යොමු කරලා මේ ප්‍රශ්නේ හරියාකාරව විසඳන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ලොකු බලපෑමක් එල්ල වෙයිද? විශාල දුම්රිය ප්‍රමාණයක් අවලංගු වීමට නියමිතව තියෙනවා. ඒකින්ද දැන්වත් මේකට මැදිහත් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. තව දුරටත් මේගොල්ලෝ මේක මගහරිමින් හිටියොත් අපි මීට වැඩිය මේ ක්‍රියාමාර්ගය දැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඉරිදා දුරගමන් වාර සහ රාත්‍රි තැපැල් කොහොමද? දැනට ඒවට බලපෑමක් සිද්ධ වෙලා නැහැ. නමුත් හෙට දිනෙන් පස්සේ ඒක ගැන අපි තීරණයක් ගන්නවා විධායක කමිටුව රැස් වෙනවා. මේකේ දුම්රිය එන්ජින් රියදුරන්ට පොදු වෙච්ච ඉල්ලීම් ටිකක් නෙමෙයි. මේ 16,500ක සේවක පිරිසක් එකතු වෙලා අවසානයේ බලාපොරොත්තු දුම්රියක් ධාවනය කිරීම. ඉතින් දුම්රියක් ධාවනය කරන්න අවශ්‍ය රියදුරා මෙතන හදාගන්නේ නැතුව, ඒකට අඩිතාලම දාගන්නේ නැතුව කොහොමද මේ දෙපාර්තමේන්තුව ගෙනියන්නේ? අපි කියන්නේ ඒ අදාළ පුද්ගලයෝ බඳව ගන්න අවශ්‍ය වටපිටාව හදන්න. ඒ බඳව ගැනීම පටිපාටි ටික හදන්න. ඒ අදාළ වැටුප් කේතයක් නැති මේ ශ්‍රේණියට වැටුප් කේතය දෙන්න. ඊට පස්සේ පටිපාටි ටික හදලා අදාළ පුද්ගලයෝ ටික බඳව ගන්න. විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරා දැනටත් සේවයේ නිරත වෙලා ඉන්නවා. ඊට අමතරව තව පිරිසක් කැඳවීම කරලා තියෙනවා. දැනට ඉන්න අය දාමලා මේ ධවනාගාර දෙකට දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපිට පැහැදිලිව පේන්න තියෙනවා. එහෙම වුණොත් මේ වර්ජනය මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ මීට වැඩිය දැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර මෙම වැඩ වර්ජනය සඳහා පාදක වූ ඉල්ලීම් වලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට ලබා දී ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා සඳහන් කළේ. මේ වන විටත් දුම්රිය ධාවනයට බාධා එල්ල වෙලා තිනවා. මෙම වැඩ වර්ජනයට පාදක වුණු ඉල්ලීම් වලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට ලබා දෙන්න කටයුතු කළ තිනවා. ඒ කියන්නේ ඔවුන්ගේ විශේෂ ඉල්ලීමක් වෙලා තිබුණේ දැනට තුන්වෙනි ශ්‍රේණියේ සිටින දුම්රිය රියදුරන්ට වසර 5කින් දෙවෙනි ශ්‍රේණියේ උසස්වීම් ලබා දීමට කටයුතු කරන්න කියන ඉල්ලීම. ඒකට අනුව දැනට 83 දෙනෙක් මේ තුන්වෙනි ශ්‍රේණියේ දුම්රිය රියදුරන් සේවයේ යෙදී සිටිනවා. ඔවුන්ගෙන් 73 දෙනෙක් මෙම දෙවන ශ්‍රේණිය උසස්වීම් ලබා ගැනීමට සූසුකම් සම්පූර්ණ වෙලා තියෙනවා කියන එක තමයි අපිට දැනට තොරතුරු වාර්තා වෙන්නේ. එයිනුත් මේ වන විට පත්වීම් ලිපි 57 දෙනෙකුට පත්වීම් ලිපි නිකුත් කරන්න කටයුතු කරලා තිනවා. තව 11 දෙනෙකුගේ පත්වීම් ලිපි සඳා වෙන විට ලබා දෙන්න කටයුතු කරලා තිනවා. ඒකම තව 5 දෙනෙක් ප්‍රමාද වී ඉල්ලුම් පත්‍ර යොමු කිරීම මත ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කරලා ඒ 5 දෙනාටත් දින කීපයක් ඇතුළත මේ පත්වීම් ලිපි ලබා දෙන්න කටයුතු කරන කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනංශය විසින් දැනුම් දීලා තිනවා. ඊට අමතරව මෙම රියදුරන්ගෙන් 10 දෙනෙක් පමණ විවිධ හේතු මත සූසුකම් සම්පූර්ණ කරලා නැහැ කියන කරුණ තමයි වාර්තා වෙලා තින්නේ. ඒ අනුව දැනට 73 දෙනෙකුට මෙම දෙවනි ශ්‍රේණිය උසස්වීම ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරලා තිනවා. මිනිස් ශරීරයේ සුවිශේෂී වූ කාර්යභාරයක් සිදු කරන අවයවයක් රෝගී වෙන්න කලින් රැකගන්න. අද හෙල්ත් ප්ලස් සොයා බැලීම ඒ ගැන.
මිනිස් ශරීරයේ පැවැත්ම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන අවයවයක් තමයි වකුගඩු කියන්නේ. අද වන විට අපේ රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් වකුගඩු රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. වකුගඩු රෝගී වෙලාද කියලා හරියටම දැනගන්නේ කොහොමද? අද අපි හිතුවා හෙල්ත් ප්ලස් තුලින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. රෝග ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන්ම මුත්‍රා සමග පෙනයාම, ඒ වගේම මුත්‍රා දැවිල්ල, සමහරවිට මුත්‍රා සමග ලේයාම, ඒ වගේම ඇඟපත මුහුණ ඉදිමීම, අතිගතිය, කෑම අරුචිය, අධික නිදිමත ගතිය, ඒ වගේම රක්තහීනතාවය සහ ඒ වගේම අධික රුධිර පීඩනය. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති සමහරලාට මේ CKD රෝගේ එහෙම නැත්නම් දීර්ඝකාලීන වකුගඩු රෝගයේදී සමහර අවස්ථාවලදී කිසිඳු රෝග ලක්ෂණයක් බාහිරයට ප්‍රකාශයටපත් නොවී තිබෙන්නට පුළුවන්. වකුගඩුව 90%ක් පමණ නරක්වන විට පවා රෝග ලක්ෂණ බාහිරයට ප්‍රකාශයටපත් නොවෙන්නට පුළුවන් කියන කාරණයක් අප ඉතා හොඳින් මතක තබා ගත යුතුයි. ඔබ වහාම කළ යුතු වෙන්නේ ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ එසේත් නොමැතිනම් ළඟම ඇති රජයේ රෝහලේ බාහිර රෝගී අංශය වෙත වාර්තා කිරීම තමයි. වකුගඩු රෝගය සමග විශේෂයෙන්ම මේ CKD රෝගය එහෙම නැත්නම් දීර්ඝකාලීන වකුගඩු රෝගයත් සමග ඔබට අධික රුධිර පීඩනය, රක්තහීනතාව, ඒ වගේම හෘදය ආබාධ, ඒ වගේම ඔබගේ අසි සම්බන්ධ විවිධ වූ ගැටලු ආදිය ඇතිවීමේ සම්භාවිතාව වැඩි, ඒ වගේම ආඝාතය එහෙම නැත්නම් අංශභාගය ඇතිවීමේ අවදානමත් වැඩි වෙනවා මෙවැනි රෝගීන්ට. වකුගඩු රෝග විශේෂයෙන්ම පාලනය කිරීමක් තමයි සිදු කරන්නට පුළුවන් වන්නේ. සම්පූර්ණ සුවයක් කරන්නට ලබා ගන්නට හැකිවන්නේ විස බීජ ආසාදන වැනි රෝගී තත්ත්වයන් සඳහා පමණයි. අපේ ශරීරයේ පැවැත්ම වෙනුවෙන් වකුගඩු සිදු කරන්නේ සුවිශේෂී කාර්යභාරයක්. ඉතින් වෛද්‍යවරයා සඳහන් කළ කරුණුවලට අවධානය යොමු කළොත් ඔබටත් ඔබේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා හරියටම දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබේ වකුගඩුවල නිරෝගීභාවය රැකගන්නත් ඔබට පුළුවන්. ඒ ගැන මතක් කරමින් අපි සූදානම් ලබන සතියේත් මේ වගේම ඔබ නොහිතන ඔබ දැනුවත් විය යුතුම කාරණාවක් හෙල්ත් ප්ලස් තුලින් ඔබ වෙත අරන්ගෙන. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. අනුරාධපුර පූජා නගරයේ කේන්ද්‍ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙනවා. ඓතිහාසික මිහින්තලය, තන්ත්‍රිමලය සහ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ. එහිදී බස් රථ 400කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ. මහව සිට අනුරාධපුරයේ දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මගහැරීම සඳහා මීට පෙර වර්ෂවල පැවති පොසොන් මංගල්‍යය සඳහා යෙද වූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් මෙවර ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 2024 ලෝක පරිසර දිනයට සමගාමීව දික්කෝවිට වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. මෙහිදී කසල ටොන් භාගයක් පමණ ප්‍රමාණයක් එකතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ආර්ථික සංගමය ජාතික පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානය සහ වෙරළ පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස මෙම වැඩසටහන පැවැත්වුණා. මේ වන විට දෛනික ඩෙංගු රෝගීන් 100කට අධික ප්‍රමාණයක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 25,619ක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 9,348ක් ලෙසයි දැක්වෙන්නේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ වයඹ, දකුණ, සබරගමු සහ මධ්‍යම පළාත්වලද ඩෙංගු පැතිරයාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. හෙට ජූනි 10 වැනිදා 19 වන සියවසේ බොදු පුනරුදය කුළු ගැන්වීමට උපස්තම්භ වූ පංචමහා වාදයන්ගෙන් එක් වාදයක් වූ ගම්පොළ වාදය 1971 වසරේ ජූනි මාස 10 වනදා නිමාවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මුල්ම වෛද්‍ය විද්‍යාලය වූ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කර ඇත්තේ 1929 වසරේ හෙට වෙනිදිනකයි. ඉතාලිය සිය රාජාණ්ඩුව වෙනුවට ජනරජයක් පිහිටුවා ඇත්තේ 1946 වසරේ හෙට වෙනිදිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන්න බවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ පුත්තාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා ටීවී නිවුස් YouTube channel එක subscribe කරන්න.